एवगे मे मोहते प्रधान आराधता मुत्ता विधि अपे अवस्थावट सबमेनि अपे नायक मैत्रीपाल सिरिसेन मेत्तुमनि ඔබතුමා අද අපිට අවස්ථාව උදා කරලා දීලා තිබෙනවා ඩාලිපාරේ පක්ෂ කාර්යාලයට ඇවිල්ලා අපිට මේ හතරවෙනි තට්ටු පුතුම අපිට ලබා දුන්නා දීලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය තුල මේ තරුණ වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යෑම සඳහා අපට අවස්ථාව නිදහස එසියුළු දේ පුතුමා මේ තරුණ තරුණයන් සඳහා ලබා දීලා තිබෙනවා ඒක නිසා අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා පුතුමාට ඒ වගේම මට කරුණක් කියන්න හිතෙනවා ඒ තමයි ජනාධිපතිතුමනි ඔබතුමා කිව්වා ඔබතුමා අවුරුදු 12ක් මේ පක්ෂයේ සභාපතිවරලා හිටියා අපි දන්නවා ඔබතුමා මේ පක්ෂයේ ලේකම්වරයා විදියට අවුරුදු 13ක් කටයුතු කරා හැබැයි අපේ පක්ෂයට බැරුණා ඔබතුමාව ජනාධිපතිවරයා බවට පත් කරන්න ඔබතුමා ජනාධිපතිවරයා බවට පත් කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙමෙයි මේ රටේ ජනතාව ඒක නිසා ජනාධිපතිතුමනි අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමා මේ තරුණ සංවිධානයට අපේ තරුණ පෙරමුණට අවශ්‍ය මගපෙන්වීම කරයි කියලා ඉදිරි අනාගතයේ මේ මැදගත් ප්‍රජාතන්ත්‍රවාදය තුල මේ පක්ෂයේ ඉදිරියට එන තරුණ තරුණියන් මේ පක්ෂය තුලින්ම ඉදිරියට ගිහිල්ලා මේ පක්ෂය තුලින්ම ඉදිරියට ගිහිල්ලා නායකත්වය අරගෙන මේ පක්ෂයේ නායකත්වයේ ඒ තලවලට ඇවිල්ලා මේ රට වෙනුවෙන් සේවය කරන්න පක්ෂය තුල තිබිය යුතු මේ මැදගත් ප්‍රජාතන්ත්‍රවාදය ඔබතුමා අපේ පක්ෂය තුල ස්ථාපිත කරයි කියලා බලාපොරොත්තු වෙනවා ඒ වගේම ජනාධිපතිතුමනි මේ වෙලාවේ මේක කියන්න ඕනේ. ඒ තමයි අපි දන්නවා පවුලක දෙමව්පියෝ රණ්ඩු වුණොත් අඩදඹර වුණොත් දරුවෝ තමයි ජනාධිපතිතුමනි දුක් විඳින්නේ. මානසික පීඩාවට පත් වෙන්නේ. නොයෙක් අයගෙන් එක එක වහන්න නොයෙකුත් ප්‍රශ්නවලට ලක් වෙන්නේ දෙමව්පියෝ රණ්ඩු සල්ලු වලුණොත්. ඔබතුමයි මහින්ද රාජපක්ෂ මැතිතුමයි කියන්නේ පහුගිය අවුරුදු 5 තුල අපේ අම්මයි තාත්තයි වගේ අපේ දෙමව්පියෝ අපි ඔබතුමාලගේ යටතේ බොහෝ දේ ඉගෙන ගත්තා ඔබ ඔබතුමා දන්නවා අපි පක්ෂයේ මොන හරි ප්‍රශ්නයක් වුණත් අපි සෞඛ්‍ය අමාත්‍යාංශය ඔබතුමාගේ කාර්යාලයට එන්නේ එතනට ඇවිල්ලා ඔබතුමා අපිට විශේෂ උපදෙස් දෙනවා ඉතින් එහෙම තමයි පහුගිය කාලේ කටයුතු සිදු කරුනේ ඒක නිසා වර්තමානයේ අපි පක්ෂයක් විදිහට පක්ෂ සමාජිකත්වයේ තරුණ තරුණිය අපි යම් පීඩාවකින් සිටිනවා කියන කාරණේ පැහැදිලිවම ප්‍රකාශ කරන්න ඕනේ. ඒක ඉතාමත් සංකීර්ණ තත්වයක්. අපි දන්නවා කාටවත් තනියතකින් අප්පුඩි ගහන්න බෑ. ඉතාමත් අවබෝධයෙන් මේ සියලු කටයුතු සිදු විය යුතුයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ඉදිරි කාලය තුලදී මේ තරුණ තරුණියන් ඒ වගේම අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආරාධනය කරා ඒ හැමෝම දෙනාම මේ වත්මන් තත්වය අවබෝධ කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි මේ රට දිනෙව්වේ මේ රටේ අභියෝග වලට උත්තර දුන්නේ ප්‍රතිපත්ති පිටරට වලින් ආනයනය කරන්න නැතුව රටේ ජනතාව විශේෂයෙන් ගම්වල ජනතාවගේ අදහස් වලට ගරු කරලා මේ රට ඉදිරියට අරන් ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒක නිසා ඒ සමගි අපි කොහොම හරි ඇති කරගෙන ඉදිරි අනාගතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ වූ ආණ්ඩුවක් හදන්න සියලුම දෙනා එකතු වෙන්න කියලා විශේෂයෙන්ම සියලුම නායකයින් අපි මේ අවස්ථාවෙන් ඉල්ලා සිටිනවා මැතිතුමනි. ගරු ජනාධිපතිතුමනි තුමනි අපි බෙහෙවින් සතුටු වෙනවා. ඔබතුමා අපිට නිදහස ලබා දීලා තිබෙනවා. ඉතමත් නිදහසේ කටයුතු කරන්න මේ තරුණ පෙරමුණ තුල අපි බලාපොරොත්තු වෙනවා ගමින් ගමන ගිහිල්ලා මේ කතාව ගම්වල ජනතාවට කියලා ගම්වල ජනතාවට කියලා තරුණ තරුණියන්ට කියලා අපි මේ පක්ෂය ශක්තිමත් කරලා ශාන්ත බණ්ඩාර අපේ සභාපතිතුමාගේ නායකත්වය යටතේ ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ස්තුතිය මම කෙටියෙන් කරන්න මම එදෙන කවුරුත් තරහ වෙන්නේ නැතුවේ මේ කාර්යාලයේ කටයුතු කරන්න